සුබ දවසක් වේවා හැමෝටම. මම තිවන් සඳුරුවන්. අද අපි කතා කරන්න යන්නේ WordPress කියන්නේ මොකක්ද කියන එක ගැන. මම ටික කාලෙකින් නම් මේ ගැන දාන්න ඉතාලේ තිබුණු වෙන නිසා ටික කාලයක් තුදී මේක කරන්න බැරි වුණා. ඉතින් අපි බලමු ලෝකේ තියෙන හොඳම CMS එක ගැන WordPress කියන්නේ මොකක්ද කියලා. හරි, WordPress කියන්නේ ලෝකේ තියෙන හොඳම වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන් CMS එක. එහෙනම් content management system එක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ WordPress කියන දේ මොකද්ද, ඒක කොහොමද අපි හරියට කරගන්නේ කියන එක. ඉතින් මේ WordPress කියන දෙයට HTML, CSS ඕ වෙනත් වෙබ් අඩවි නිර්මාණය කරන භාෂා කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පැය කීපයක් අතුරත ඔයාලට අවශ්‍ය වෙන විදිහේ හොඳම වෙබ් අඩවියක් හදාගන්න පුළුවන් මෙන්න මේ WordPress කියන දේ භාවිත කරලා. සාමාන්‍ය ලෝකයේ තියෙන වෙබ් අඩවි වලින් 64%, 65% වගේ ප්‍රමාණයක් භාවිත කරන්නේ මෙන්න මේ WordPress කියන දේ. ඉතින් බ්ලොග් අඩවියක් නිර්මාණය කරලා ඒක මුදල් උපයන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම WordPress වලට යොමු වෙන එක තමයි ගොඩක්ම හොඳ. මොකද ඒක භාවිත කරලා අපිට පුළුවන් සාර්ථක ප්‍රතිඵල ගන්න. මේ වෙබ් අඩවි කරන්නේ හෝ එහෙම නැත්නම් වෙන මොනවා හරියක් භාවිත කරන ෆීල්ඩ් එක. ඉතින් ලංකාවේ වගේම ලෝකයේ අලුතින් බ්ලොග් අඩවි කරන ගොඩක් අය පටන් ගන්නේ සාමාන්‍ය blogger.com එකකින්, එහෙම නැත්නම් wordpress.com එකකින්. ඉතින් මේ දෙකම භාවිත කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හැබැයි මේ වගේ ලැබෙන ප්‍රතිඵල ඉතා සීමා සහිතයි. ඒ කියන්නේ මේ වගේ තියෙන ෆීචර්ස් ගොඩක් අඩුයි කියන එක තමයි අපි එකෙන් කියන්නේ. ඒ වගේම තමයි මේ වගේ මුදල් ඉපෙයිම කරන්නත් පුළුවන්. ඉතාම සීමා සහිතව wordpress.com වලදී නම් අපිට පුළුවන් ප්ලෑන් එකකට ගිහිල්ලා මේ සියලු පහසුකම් එක්ක බ්ලොගින් වලට යොදා ගන්න පුළුවන්. ඒ වගේ තියෙන මිල ගණන් වැඩි නිසා එහෙම කරන්න යන එක සෑහෙන ලොකු පාඩුවක් වෙනවා. ඉතින් අපිට මේක කරගන්න ඩොමේන් එකක් සහ හොස්ටින් එකක් ඕන වෙනවා. ඒ හොස්ටින් එක ඇතුළට ඊට පස්සේ WordPress ඉන්ස්ටෝල් කරගන්න ඕන වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම කරගෙන යන්න. අපි මේක ගැන පියවරෙන් පියවර සාකච්ඡා කරනවා. ඉතින් කාට හරි ගැටලුවක් ආවොත් එයාට පුළුවන් අපිව කන්ටැක්ට් කරගෙන මේක මොකද්ද, ඒ කියන්නේ යගේ වෙබ් අඩවි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, එහෙමත් හොස්ටින් එකක් තෝරගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව සම්බන්ධ කරගෙන එයාලට පුළුවන් ඒව ගැන වැඩි විස්තර දැනගන්න. ඉතින් දැන් ඔයාලට දැනටමත් තියෙනවා නම් හොස්ටින් එකක්, එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් හදන්න පුළුවන් ඩොමේන් එකක් සහ හොස්ටින් එකක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් නිච්චයක් විතර තෝරගෙන ඉන්නවා නම් කිසිම කෝඩින් දැනීමක් නැතුව WordPress වෙබ්සයිට් එකක්, එහෙමත් නැත්නම් WordPress බ්ලොග් එකක් පටන් අරන් කරගෙන යන්න පුළුවන්. ඒත් මේකට සාමාන්‍ය මුදලක් වියදම් වෙනවා. සාමාන්‍ය රුපියල් 5000ක් වගේ මුදලක් තමයි මේ වෙබ්සයිට් එකක් හදන්න වියදම් වෙන්නේ. يعني හොස්ටින් එක සාමාන්‍යයෙන් ඩොලර් 6ක්, එහෙම නැත්නම් රුපියල් 1200ක් වගේ මුදලක් සහ ඩොමේන් එකට සාමාන්‍ය ඩොලර් 12ක් 13ක් වගේ මුදලක් ඊට වඩා අඩුවෙන් අපිට ඩොමේන් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඒ දෙකට තමයි මූලික වියදමක් කියන්නේ. ඊට අමතරව සාමාන්‍ය අපිට වියදමක් කියන්නෙම නැත්තරම් මේකට. එතකොට අපි හොස්ටින් සහ ඩොමේන් තෝරගද්දි ඒ වගේ තියෙන පැකේජ් අනුව මුදල වෙනස් වෙන්න පුළුවන්. හොස්ටින් එකක් ගද්දි ඔයාලා සීපනල් හොස්ටින් එකක් ගන්න ඕන නම් ඒ සීපනල් වලට වෙනම යනවා. එහෙම නැත්නම් WordPress හොස්ටින් එකක් ගත්තොත් ඔයාලට හම්බෙන්නේ WordPress ඩෑෂ්බෝඩ් එකක් විතරයි. ඉතින් මේ මොන ආකාරයේ වෙබ් අඩවියක් පටන් ගත්තත් සාමාන්‍ය මූලික වියදමක් අපිට දරන්න සිද්ධ වෙනවා. මේ මුදල, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මුදල වැඩි නිසා ලංකාවේ බ්ලොග් කරන ගොඩක් අය ෆ්‍රී ප්ලැට්ෆෝම් වලට තමයි යොමු වෙන්නේ. ඉතින් ඒ වගේ තියෙන අවාසිය තමයි සාමාන්‍ය බ්ලොග් එකෙන් දෙන තොරතුරු විශ්වාසනීය නොවීම. ඉතින් ඒ නිසා ඒ වගේම ෆ්‍රී වෙබ් අඩවි වලට, ඒ කියන්නේ ෆ්‍රී වෙබ්සයිට් වලට, එහෙමත්නම් wordpress.com හෝ blogger.com භාවිත කරලා හදන වෙබ් අඩවි වලට ඇඩ්වර්ටයිස්මන්ට් දෙන්න ගොඩක් ආයතන අකමැති. ඉතින් සාමාන්‍යයෙන් Google AdSense පවා මේවට සාමාන්‍යයෙන් wordpress.com වලින් හදන බ්ලොග් වල දෙන්නේ නැහැ. ඒ වුණාට wordpress blogger වලින් හදන
වෙබ්බඩවල් දෙනවා. හැබැයි අර බලන දේවල් සාමාන්‍යයෙන් වැඩියෙන් බලනවා. ඉතින් මොන හරි ඔයා මේ වෙබ්බඩ විභාවිත කරලා මුදල් ඉපෙීමේ මොකක් හරි දෙයක් කරන්න හිතාන ඉන්නවා නම් සාමාන්‍යයෙන් WordPress වෙබ්බඩ විදිහකට මාරු වෙන එක තමයි හොඳ. ඒ වගේම හොස්ටින්ග් ඩොමේන් ගද්දි හොඳ තැනකින් බලලා ගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඒ වගේම සාමාන්‍ය WordPress වෙබ්බඩ විදිහට SEO කිරීම එහෙම search engine optimization කිරීම ඉතාම පහසුයි. ඒ වගේම තමයි SEO වලින් වැඩි ප්‍රතිලාභයක් ගන්නත් පුළුවන්. එතකොට WordPress වලින් කරනවා නම් සාමාන්‍යයෙන් අපිට හොඳම ආකාරයේ වෙබ් අඩවියක් හදා ගන්නත් පුළුවන්. ඒකියාව අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මේකට SEO සඳහා අවශ්‍ය plugin ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට කතා කරනවා කොහොමද මේ plugin භාවිත කරන්නේ. එතකොට මේ plugin වලින් මොකද්ද කරන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් අපිට සාමාන්‍ය මූලිකවම ඕන වෙනවා මේ වගේ අපේ WordPress වෙබ් අඩවියක් හදන්න domain name එක. මේක ඩොමේන් නේම් එකක් අපිට කැමති විදිහකට තෝරගන්න පුළුවන්. වලට පුන hostyaka.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා මේ ඩොමේන් නේම් එක තෝරගන්න. ඒ වගේම තමයි .com ඩොමේන් එකක් හෝ .lk ඩොමේන් නේම් එකක් අපිට ගන්න පුළුවන්. උදාහරණ විදිහට segdevil.com එහෙමත් නැත්නම් segdevil.lk කියන ඩොමේන් නේම් අපිට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි .info.org.net කියන top level ඩොමේන් නේම් එහෙමත් නැත්නම් tld භාවිත කරන්නත් අපිට හැකියාව තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හැම තිස්සෙම වගේ .com එකක් ගන්න පුළුවන් නම් ගොඩක් ලොකු වටිනාකමක් ඒකට ලැබෙනවා. දැනට ඔයා අර කියන්නේ ඔයා ගන්න හිතාගෙන ඉන්න ඩොමේන් එක කවුරු අරගෙන නම් ඒ කියන්නේ .com ඩොමේන් එක අරගෙන නම් සාමාන්‍යයෙන් .net .info වගේ ඩොමේන් එකක් රෙජිස්ටර් කරන එක පොඩ්ඩක් පැටලි සහගතයි. මොකද සාමාන්‍යයෙන් එහෙම අපි නොකර ඉන්න තරමට තමයි හොඳ. දැනට කියන්නේ .com ඩොමේන් එකක් ඔයාලම තියෙනවා නම් අනිත් ඩොමේන් උත් ඔයාලට ගන්න පුළුවන් නම් ඒ කියන්නේ .com එක තියෙනවා නම් .info .org .net වගේ ඩොමේන් ඔයාලට ගන්න පුළුවන් නම් ඒකේ ඔයාගේ වෙබ් අඩවිය තවත් රෑන්ක් එක අප් කරගන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ඩොමේන් නේම් එකක් ෂෝට් ඇන්ඩ් ස්වීට් වෙන තරමට ඒක ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි කියවන කට්ටියට ඒක ඉක්මනටම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් .com ඩොමේන් එකක් ලියාපදිංචි කරන්නේ සාමාන්‍යයෙන් අපිට පුළුවන් පෝක් බන් නේම් චීප් එහෙමත් හොස්ට් එක වගේ වෙබ් අඩවියක් භාවිත කරන්න. සාමාන්‍යයෙන් මේකට වැය වෙන්නේ $12 කෝ ඊට අඩු මුදලක්. එතකොට අපිට .lk ඩොමේන් එකක් ගන්න ඕන නම් අපිට පුළුවන් nic.lk කියන ඩොමේන් නේම් රෙජිස්ට්‍රේෂන් එක භාවිත කරගන්න. .lk ඩොමේන් එකක් ගන්න ඕන නම් අපි සාමාන්‍යයෙන් .lk කියන වෙබ් අඩවිය භාවිත කරලා අපිට පුළුවන් .lk ඩොමේන් එකක් ගන්න. ඊළඟ දේ තමයි වෙබ් හොස්ටින් මිලදී ගන්න එක. සාමාන්‍ය ඩොමේන් එකක් ගන්නවා කියන්නේ සාමාන්‍ය අපි ගෙදර හදන්නේ ඇඩ්‍රස් එකක් ගන්නවා වගේ. එතකොට අපි ගෙදරක් හදන්න ඉඩමක් තියෙනුනේ. ඉඩම තමයි සාමාන්‍ය හොස්ටින් එක වගේ සලකන්නේ. ඉතින් මේ වෙබ් අඩවියේ තියෙන හැම දෙයක්ම අපි ගබඩා කරලා තියන්නේ හොස්ටින් එක ඇතුලේ. මොකද අපිට අපේ පරිගණකේ ගබඩා කරලා තිබ්බට ඒකට ඒ කියන්නේ අපේ පරිගණකේ විතරම ඕෆ් කරලා තියෙනවා. සමහර වෙලාවට ඔන් එකේ තියෙන වෙලාවට විතරයි බලන්න පුළුවන් යාලට. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපේ වෙබ් අඩවියත් වෙබ් හොස්ටින් එක ගබඩා කරලා තියන්න ඕන. එතකොට සාමාන්‍ය වෙබ් හොස්ටින් එකක් ලංකාවේ නම් අපේ ඒ කියන්නේ hostyaka.com එකෙන් නම් WordPress හොස්ටින් එකක් රුපියල් 1200කට වගේ. එහෙමත් නැත්නම් shared hosting එකක් නම් එක වෙබ් අඩවියකට විතරක් cPanel එකක් විදිහට නම් ඉතා අඩු මුදලකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් hostyaka.com වෙබ් අඩවියට ගිහිල්ලා. එතකොට සාමාන්‍ය හොස්ටින් පැකේජ් එකක් ගන්නගෙන ගන්න ආකාරය ගැන ඔයාලට පැහැදිලි කිරීමක් ඕනේ නම් ඔයාලට පුළුවන් අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් අපේ වෙබ් අඩවියක තියෙන කන්ටැක්ට් අස් පේජ් එක කරා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොස්ට් එකක වෙබ් අඩවියට ගිහිලා ඔයාලට පුළුවන් ඒක තියෙන ලිපි කියවල ඔයාට ඕන කරන්නේ මොන වගේ හොස්ටින් එකක්ද කියන එක තීරණය කරන්න. සාමාන්‍යයෙන් මේ ඔයාගේ වෙබ් අඩවියට ගැලපෙන හොස්ටින් එක මොකක්ද කියලා ඔයාට හොයාගන්න බැරි නම් ඒක ගැන කියන්න. එතකොට අපිට පුළුවන්
ඒටිකත් පැහැදිලි කරලා ඔයාලගේ වෙබ් අඩවියට ගැලපෙනම හොස්ටින් එක මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඊළඟ දේ තමයි දැන් අපිට හොස්ටින් එකක් සහ ඩොමේන් එකක් තියෙනවා නම් නේම් සර්වර්ස් භාවිත කරලා අපිට පුළුවන් වෙන්න ඕන ඩොමේන් එක සහ හොස්ටින් එක සම්බන්ධ කරන්න. මොකද ඔයාලගේ සාමාන්‍ය ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒ ගෙදරට එන ඒ ගෙදරට එන්න පාර තියෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය අපි කනෙක්ට් කරලා හදන්නේ. ඉතින් මේ නේම් සර්වර්ස් වලට මතක තියාගන්න වෙනවා ඒ නිසා ඔයාලා ඩොමේන් එක මිලදී ගත්ත කොහෙන් හරි ඔයා අනිවාර්යයෙන්ම මේ මිලදී ගත්ත ඩොමේන් එක මිලදී ගත්ත තැනය යූසර් නේම් ඒ කියන්නේ ඊමේල් පාස්වර්ඩ් මතක තියාගන්න එක අනිවාර්ය වෙනවා. ඒක අමතක වෙයි කියලා නම් ලියලා හරි තියාගන්න. මොකද ඒක ඉස්සරහට අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඊළඟ දේ තමයි සාමාන්‍ය සීපනල් එකට WordPress install කිරීම. සාමාන්‍ය WordPress install කරනවාදී අපි web hosting dashboard එකට කියන්නේ අපේ සීපනල් එකට තමයි අපි WordPress install කරන්නේ. ඉතින් මේ මේකෙන් පුළුවන් අපිට WordPress කියන එක සාමාන්‍ය විනාඩියක් වගේ අතුලත WordPress install කරලා අපිට පුළුවන් ඒක භාවිත කරන්න. මේක මේ WordPress install කරාට පස්සේ අපිට පුළුවන් ඒක භාවිත කරන්න. ඊට පස්සේ තමයි WordPress dashboard එකට සාමාන්‍ය log වෙන විදිය. WordPress install කරාට පස්සේ WordPress admin panel එකේ URL එකක් ලැබෙනවා ඔයාලට. සාමාන්‍ය එක තියෙන්නේ ඔයාගේ website එකේ නම එහෙමත් නැත්නම් domain name එක /wp-admin කියලා ඒ විදිහට තමයි තියෙන්නේ. ඒකට ගිහිල්ලා ඔයා install WordPress install කරද්දී මේ username හෝ email එකයි password එකයි දුන්නම අටුවා WordPress dashboard එකට log in. ඉතින් දැන් ඔයාගේ මොකක් හරි domain එකක ආවට පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ තියෙන domain එකක් භාවිත කරලා hosting එකක් ගන්න තියෙනවා. ඔයාට පුළුවන් ඒක browser එකේ භාවිත කරලා ඒකට log in. සාමාන්‍යයෙන් මේක install කරපු ගමන් අපිට එන්නේ default WordPress theme එක. ඉතින් මේ dashboard එකේ ඉඳන් අපිට පුළුවන් theme එක customize කරන්න. එහෙම නැත්නම් widget customization, එහෙම නැත්නම් plugin install කරන්න, තව article දාන්න, ඒ වගේ දේවල් සහ පෙනුම වෙනස් කරන දේවල් ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් මේක ඕනම කෙනෙක්ට පුළුවන් WordPress web අඩවියක් හදාගෙන ඒක කරලා බලන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට ඕන කරනවා WordPress theme එකක් තෝරගන්න. සාමාන්‍යයෙන් හොඳම WordPress theme එකක් නම් මිලෙන් වැඩි free ඒවා තිබ්බත් ඒ වගේ පහසුකම් සීමා සහිතව තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මුදලක් වියදම් කරලා හොඳ theme එකක් ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒක ගොඩක් සාර්ථක වෙනවා. මොකද ඒකේ features වැඩිපුර තියෙන නිසා. අපි ඉස්සරහට කරන වීඩියෝ එකේදී තවත් WordPress ගැන, ඒ කියන්නේ WordPress dashboard එක ගැන ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න ලෑස්තියි. එතකොට කොහොමද WordPress theme එකක් තෝරගෙන ඒක install කරන්නේ, තොට plugin එකක් කොහොමද දාගන්නේ, එතකොට SEO කරන්නේ කොහොමද, WordPress website එක widget කියන්නේ මොනවාද, එතකොට WordPress ගැන තවත් දේවල් තියෙනවා, ඒව ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් ඔයාට ඩොමේන් එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම්, ඔයාට නිච්චයක් තියෙනවා නම්, ඔයාට ඩොමේන් එක තෝරගන්න තේරෙන්නේ නැත්නම් හොස්ටින් එකක් හොයනවා නම් ඔයාට පුළුවන් අපිව කන්ටැක්ට් කරගන්න. එතකොට ඔයාට ප්‍රශ්නයක් වුණොත් නේම් සර්වර්ස් කොහොමද ඇඩ් කරන්නේ මම මේකට, එතකොට WordPress මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. එතකොට අපිට පුළුවන් ඔයාට ඒකට උදව් කරන්න. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය වෙනවා නම් WordPress web අඩවියක් සාධාරණ මුදලකට ආවෘතිය මට්ටමේ web අඩවියක් හදලා දෙන්න අපිට පුළුවන්. ඒකට ඔයාලට පුළුවන් අපිව කන්ටැක්ට් කරගන්න. මොනවා හරි WordPress ගැන ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපිට contact us page එක කරහා අපේ තියෙන අපිව සම්බන්ධ කරගන්න. ඉතින් අද දවසට මම මේ ටික තමයි කියලා දෙන්න හිතුවේ. ඉතින් මම හිතන්නේ ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති මේක මොකද්ද කියලා, WordPress කියන්නේ මොකද්ද. එතකොට WordPress වල වැඩ කරන විදිය ගැන අපි ඊළඟ වීඩියෝ එකකදී කතා කරනවා. එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තනවා.